මේ රට මේ ගානටවත් රැකුණේ මේ රටේ බෙදුම්වාදී න්‍යායපත්‍රයට එරිවර් හැම විටම මේ රටේ දෑහිතකාමී ජනහිතකාමී ජනතා බලවේගයන්ගේ විරෝධතාවය නිසා 87 ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරනකොට ප්‍රබල මහජන විරෝධයක් නාවනම් 13 සංශෝධනයේ මීට වඩා බරපතල වෙනවා මීට වඩා භයානක වෙනවා 13 සංශෝධනයේ ඒ දීප බලතල පූර්ණ වශයෙන් අද වෙනකන් ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා පොලිස් බලතල ව්‍යවස්ථාවෙන් දුන්නට ක්‍රියාත්මක කරන්න ඉඩ දීලා නැහැ දැන් මේ හදන්නේ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනවා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නැමැති ජනප්‍රිය සටන් පාඨය තොරොම්බල් කරනවා කාර්ක සභා අවස්ථාවේදී ගේනවා අන්න 13 සංශෝධනයේ තව පොඩි රිපෙයාර් ටිකක් තියෙනවා ඒ රිපෙයාර් ටික කරපු ගමන් ව්‍යවස්ථාවේ සුපූර්ණ ස්වයංපාලනය දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ පොඩි රිපෙයාර් ටික කාර්ක සභා අවස්ථාවේදී අරගෙන එනවා කාර්ක සභා අවස්ථාවේදී ඒ ටික කරපු ගමන් ව්‍යවස්ථාවට ඒ සංශෝධන ටික කරපු ගමන් ආයි අමුතුවෙන් අලුත් ව්‍යවස්ථා ගෙනල්ලා වෙනම ස්වයංපාලනයක් උතුරට හෝ නැගෙනහිර හෝ දෙන්න ආයි අමුතුවෙන් කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ කුලීකාර භූමිකාව මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ නාට්‍යාමි භූමිකාව මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයට පස්සහරවලා බෙදුම්වාදයට විරුද්ධ ඉතිහාසයට පිටුපාලා ඒ ඉතිහාසයට අවමන් කරලා ඒ ජීවිත පුදපු මිනිසුන්ගේ සොහොන්කොත්වලට අවමන් කරලා අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඒ කුලීකාර සේවාව ඉටු කරනවා බෙදුම්වාදීන් සහ ඒ බලවේගවල තමුනාසල දන්නවා සටන් විරාම ගිවිසුම අසමත් වුණාට පස්සේ නෝර්වේ රාජ්‍ය වෙනම සමීක්ෂණයක් කරනවා බුද්ධිමතුන් මහාචාර්යවරු 5-6 දෙනෙකු යොදවලා නොරාට් කියන ආයතනයෙන් සල්ලි දීලා ඇයි ශ්‍රී ලංකාවේ සාමග්‍රිය ආදාමයේ අසමත් වුණේ කියලා හොයන්නේ සාමයේ ඉත්තෝ කියන නමින් ඒ වார்த்தාව පිට වෙලා තියෙනවා ඒ සාමයේ ඉත්තෝ කියන නමින් නොරාට් එක සල්ලි දීලා නෝවේජියානු මහාචාර්යවරු 4-5 දෙනෙක් එකතු වෙලා හදපු වார்த்தාවේ කියනවා ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළවුරුමේ වැනි පක්ෂ ආම්බාම් කරගන්න නොහැකි වීම මේ මෙසේ වීමට බලපාපු එක හේතුවක් කියලා. දැන් ජාතික හෙළවුරුමේ ආණ්ඩුව ඇතුලේ කුලීකාර සේවාව කරනවා ආම්බාම් කරගෙන තියෙනවා මේ වார்த்தාවට. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ විපක්ෂ සංවිධායකයන්ගේ භූමිකාව ඉටු කරනවා. ආණ්ඩුවට ඕන වැඩේ විපක්ෂයේ ඉඳන් රතු කමිස දාගෙන මේ පැති ඉඳන් කරනවා. ඒ කියන්නේ නෝර්වේ අර සාමයේ ඉත්තු කියන වார்த்தාවේ පෙන්වා දීලා තියෙන විදියට එදා ආම්බාම් කරගන්න බැරි වෙච්ච දෙගොල්ලොම අද ආම්බාම් කරගෙන අදාම් බාම් කරගෙන ඒ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරගෙන යනවා. ඒ නිසා අපි ඉතා ඕනකමින් කියනවා 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ විවස්ථාවෙන් නාම මාත්‍රකව හරි අල්ප ප්‍රමාණයෙන් හරි රැකිලා තියෙන ඒකීය භාවය සම්පූර්ණයෙන්ම විනාශ කරන ඒ වගේම කාර්ක සභා අවස්ථාවේදී ගෙනෙනු ලබන සංශෝධන වලින් මේ රටේ විවස්ථාව ෆෙඩරල් විවස්ථාවක් බවට පෙරලන දෙමළ බෙදුම්වාදයට හා අන්තවාදයට ඕන කරන වැඩෙන්න ඕන කරන නැගී සිටින්න ඕන කරන වෙන්වෙන්න ඕන කරන වාතාවරණය හදන විවස්ථා සංශෝධනයක් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ නාට්‍යාමික භූමිකාවයි මේ ඉටු කරන්නේ එදා මහෞෂධ භූමිකාව ඉටු කරපු පක්ෂයක් අද වික්‍රමසිංහලගේ මේ පරගැති ආණ්ඩුවේ නාට්‍යාමියාගේ තත්ත්වයට ඇද වැටිච්ච එක ගැන කනගාටුයි.